ආයිෂ බොහෝ වේවා අද ඔබට සුබම සුබ දවසක් විශ්ම ලෝකයෙන් ටොයටා කියන්නේ දකුණු ආසියානු රටවල වගේම සෙසු ලෝකයේ රටවලත් ඉතාම ඉහළ පාරිභෝගික ප්‍රසාදයක් රඳවාගෙන ශේෂ්ව ඉදිරියෙන්ම ඉන්න ජපාන වාහන නිෂ්පාදන සංනාමයක් අපේ ලංකාව තුල ගත්තහමත් ටොයටා වාහන කියන්නේ ජනප්‍රියතම වාහන බ්‍රෑන්ඩ් 3-4 තියෙන බොහොම ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් ටොයටා වාහන කියන්නේ විශ්වාසනීයත්වය ආරක්ෂාව වගේ දේවල් ඉහළින්ම පවතින වාහන වර්ගයක් ඒ වගේම නවීනතම තාක්ෂණීය මුසුබුණු ඉතාම සුවිශේෂී වාහන මාදිලි නිතරම වුන් වෙළඳපළ නිකුත් කරන්නේ ඉතාම වේගෙන් දියුණු වෙන ලෝකයේ තුල පාරිභෝගිකයන්ගේ රුචි අරුචිකම් අවශ්‍යතාවල වෙනස් වීම සහ යාවත් කාලින වීම ඉතාම හොඳින් Taman වටහා ගන්න බවට ඔප්පු කරමින් ජපාන වාහන ගත්තාම මෑත ඉතිහාසයේ තාක්ෂණයෙන් ඉතාම දියුණු ඒවා බවට කවුරුත් පිළිගන්න කාරණයක් පහුගිය දශක 2-3ක ඇතුළත කාලේ වෙළඳපළ නිකුතුණු තාක්ෂණයෙන් දියුණු පාරිභෝගික සිත් ඇද ගන්න අසළු ජපාන වාහන මාදිලි වලින් සැලකියුතු ප්‍රමාණයක් මේ ටොයෝටා සමාගම විසින් නිෂ්පාදනය කරලා හඳුන්වලා දුන්නු ඒවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේත් ඒ වගේ ටොයෝටා සමාගම විසින් ඉදිරිපත් කරන නවීනතම කාර් එක ගැනයි. රඳෙන්න කියලා ආරාධනා කරන්නේ විශ්මය දනවන මේ විශ්වය පුරා විශ්මිත ලෝකයේ සැරසරන අපිත් එක්ක මේ වීඩියෝවේ අවසන් තත්පරය දෙක. Toyota සමාගම විසින් නිෂ්පාදනය කරන කාර් මාදිලි වලින් Toyota Prius එක ඉස්සරහින් ඉන්නවා. ඒ මොකද කිව්වොත් ඒකේ තියෙන නවීනතම පහසුකම් වගේම පරිසරයටත් හිතකාමී බව නිසා. ඔවුන් විසින් වෙළඳපළට හඳුන්වා දෙන අලුත්ම Toyota Prius එක තමයි 2024 Prime මාදිලිය. මේක නවීනතම තාක්ෂණයේ කැටි කොටගෙන නිෂ්පාදනය කරපු plug-in hybrid කාර් එකක්. ඉලෙක්ට්‍රික් සහ hybrid electric range එක එකතුව ගත්තාම උපරිම වශයෙන් සතපොම් 44ක් වෙනවා. මේ කාර් එක හදලා තියෙන්නේ hybrid mode එක වැඩි වේලාවක් පවත්වාගෙන යන්න පුළුවන් වෙන විදිහට. මේ හින්දා මේ වාහනය දිගු ගමන්වලට ඉතාම හොඳින් ගැලපෙන එකක්. මේ වාහනයේ අන්තර්ගත ප්‍රබල ඉලෙක්ට්‍රික් මෝටර එක සහ ලීටර 2ක එන්ජින් එක අතර තියෙන ඉතාම කාර්යක්ෂම සම්බන්ධතාවය නිසා සාමාන්‍ය ඉන්ධන ගැලුමකට සතපොම් 52ක තරම් ඉතාම ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකට ළඟා වෙන්න පුළුවන්. මේක අපිට වඩා වැටෙන විදිහට කිව්වොත් ලීටර එකකට කිලෝමීටර් 22.1ක් විතර. අලුත්ම 2024 Toyota Prius Prime එක සැලකෙන්නේ Toyota Prius මාදිලියේ මේ වෙනකන් නිකුත් වුණු බලවත්ම කායක හැටියට. මේ කායකේ ලීටර 2 ඉන්ලයින් 4 සිලින්ඩර් ගෑස් එන්ජින් එකක් සමග කිලෝවොට් පය 13.6ක ධාරිතාවයක් දරන බැටරියක් සහිත ඉලෙක්ට්‍රික් මෝටරයක් අන්තර්ගතයි. මේ දෙක එකතුවෙන් මේ කාර් එකට ලැබෙන බලය අශ්වබල 220ක්. මේක මේ මාදිලියේ කලින් නිෂ්පාදනවලට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමේ වැඩි අගයක්. ඒ වගේම තමයි 2024 plug-in hybrid නොවන Prius එකට වඩා අශ්වබල 26ක වැඩි අගයක්. ඉතින් ඒ විතරකුත් නෙවෙයි. මේ කාර්යයේ අවසාන යාවත් කාලීන වීමට වඩා අශ්වබල 99ක, ඒ කියන්නේ 180ක විතර වගේ වැඩිවීමක් මේ අලුත් කායකයේ තියෙනවා. මේ කායක පැයට සතපොම් බිඳුවේ ඉඳලා 60 දක්වා, ඒ කියන්නේ පැයට කිලෝමීටර් බිඳුවේ ඉඳලා 96.6 විතර වෙනකල් ඇක්සලරේට් කරන්න යන්නේ ඉතාම පොඩි කාලයයි. ඒකට ගත වෙන්නේ තත්පර 6.4යි. නිකමට හිතන්න තත්පර 6 හා මාරක් ඇතුලේ කිලෝමීටර 100 වෙනකල් ඒක ඇක්සලරේට් කරන්න පුළුවන් කායකක් කොයි වගේ වෙනවද? මේ Prius Prime 2024 මාදිලිය උපමාදිලි තුනක් තියෙනවා. SE, XSE සහ XSE Premium කියලායි මේවා හඳුන්වන්නේ. මේකෙන් SE මොඩල් එකේ උපරිම ඉන්ධන සහ විද්‍යුත් ධාරිතාවය සැපයූ පසු අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් ෆුල් ටැංක් ගහලා ෆුල් චාර්ජ් කළාට පස්සේ සතපොම් 600ක දුරක් කිලෝමීටර 960ක් විතර ධාවනය කරන්න පුළුවන්. මේක XSE සහ XXE Prime උපමාදලි වල සතපොම් 550ක්. ඒ කියන්නේ කිලෝමීටර 880ක් විතර. මේ උපමාදලි තුනම ඉතාම සුහුරු සහ අලංකාරණීය මාවකින් යුක්තයි. මේ කායක හැච්බැක් වර්ගයේ එකක්. පිටිපස්සේ ආසනයේ වැඩිහිටියන් 3 දෙනෙකුට ඉතාම පහසුවෙන් යන්න පුළුවන්. එයට සාමාන්‍ය හොඳ ලෙග් රූම් එකකුත් තියෙනවා. මේක ඔවුන්ගේ තරඟකාරී වාහන මාදිලි බහුතරයක් එක බැලුවාම ඉතාම හොඳ ඉඩක්. ඒ විතරක් නෙවෙයි මේකේ ඩිකි එක, ඒ කියන්නේ කාගෝ ස්පේස් එකත් ඉතාම හොඳ තත්ත්වයකයි තියෙන්නේ. පිටිපස්සේ ආසන නවන්නේ නැතිව තියෙද්දි පවා මේ මොඩල් එකේ කායකක කාගෝ ස්පේස් එක ගණාඩි 26.3ක්. ලීටර වලින් එක කිව්වොත් ආසන වශයෙන් 575ක්. මෙන්න 5 දෙනෙක් ඉන්න ගෙදරක එදිනදා භාවිතයට විතරක් නෙවෙයි දින කිහිපයක් ගත වෙන ට්‍රිප් එකක් යන්නත් සැලකියුතු ප්‍රමාණයක භාණ්ඩ ප්‍රවාහනය කරනත් මේ කායක ගැලපෙනවා. අපි දැන් මේ කායකයේ තියෙන ටෙක්නොලොජිකල් ෆීචර්ස් ගැනයි කතා කරන්න යන්නේ ඔබත් එක්ක. මේ කායක අඟල් 8 සෙන්ට්‍රල් ටච් ස්ක්‍රීන් එකකින් යුක්තයි සන්නද්ධයි. ඇඩිෂනල් ඔප්ෂන් එකක් විදිහට පාරිභෝගිකයන් කැමැත්ත පරිදි මේ ස්ක්‍රීන් එක අඟල් 12.3ක් කරගැනීමේ හැකියාව තියෙනවා. Wireless Apple CarPlay සහ Android Auto compatibility පහසුකමුත් මේකේ පවතින හින්දා හරිම පහසුවෙන් ඔබේ smartphone එක මේහා සම්බන්ධ කරගන්න පුළුවන්. මේ ඉතාම හොඳ audio play එකක්, එහෙම නැත්නම් මාර්ගෝපදේශනයක්, map එකක්, navigation පද්ධතියක් වෙනත් පහසුකම් මේ මගින් ඔබට ලබා ගන්න පුළුවන්. XSE Premium උපමාදලියේ speaker 8 JBL audio sound system එකක් තියෙනවා. මේ ඉතාම සුවිශේෂී ඉහළ මට්ටමක audio experience එකක් ඔබට මේ වාහනේ ගමන් කරන කෙනෙක් වුණොත් ලබා ගන්න හැකියාව තියෙනවා. Prius Prime 2024 ගමන් කරන මගින් ආරක්ෂාවත් ඉතාම හොඳින් තහවුරු කරලා තියෙන වාහනයක්.
ආරක්ෂාව සඳහා වෙන උපාංග රාශියක් මේකේ අන්තර්ගතයි. මේකේ Toyota Safety Sense 3.0 සිස්ටම් එක අන්තර්ගතයි. Automatic Emergency Braking, Adaptive Cruise Control, Lane Keeping සහ Lane Entering Systems වගේ features ගණනාවක් මේකට අන්තර්ගතයි. වර්තමානයේදී ලෝක වෙළඳපළට මේ කාර් මාදිලි නිකුත් කරන මිල ගණන් ගත්තොත් SE උපමාදිලි ඇමරිකානු ඩොලර් 37675යි. ඒ කියන්නේ බදු වලට කලින් ලංකාවේ මුදලින් බිලියන 12.3යි. ඒ කියන්නේ කෝටි 1යි කාලක් විතර. මේ උපමාදිලි ප්‍රියස් ප්‍රයිම් එකේ අත්‍යවශ්‍ය උපංග සියල්ලම අන්තර්ගතයි. ෆ්‍රන්ට් ෆීල්ඩ් ඩ්‍රයිව් සිස්ටම් එකත් එක්ක කියන සාමාන්‍ය ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එන්ජින් එකත් මේකේ දකින්න පුළුවන්. XSC ට්‍රිම් එකේ මිල වෙන්නේ ඇමරිකානු ඩොලර් 35925ක් ලංකාවේ මුදලින් 1 මිලියන 11.7ක්. මුදලින් අඩු වුණත් මේකේ XSC ට්‍රිම් එකට වඩා වැඩි ෆීචර්ස් ප්‍රමාණයක් අන්තර්ගතයි. මේකට එකතු කරන්න පුළුවන් අමතර උපංග සියල්ලම එකසු කරගත්තොත් කායිකේ මිලට තවත් ඩොලර් 1000ක් විතර වගේ එකතු වෙනවා. මේ ෆීචර්ස් වලට පැනොරමික් වියු මොනිටර් සහ ඇඩ්වාන්ස් පාර්ක් ටෙක්නොලොජි එකත් අන්තර්ගතයි. මේන්ද වඩාත් හොඳ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න පුළුවන් යන කෙනෙකුට. කොහොම නමුත් මේ උපමාදලී ඉන්ධන කාර්යක්ෂමතාවය SC උපමාදලියට වඩා ටිකක් විතර අඩුයි. SC ට්‍රිම් එකේ ෆීචර්ස් සාපේක්ෂව අඩු වුණත් මදක් වැඩි මිලකට අලෙවි වෙන හේතු වෙලා තියෙනෙත් ඒකයි. ඒ වගේම අවසනාවකට ලංකාවට මේ වගේ වාහනයක් ගෙන්වද්දී අපිට වැදෙන බදු නිසා මේකිනු මුදල වගේ කිහිප ගුණයක මිලක් ගෙවලා එක මිල දී ගන්න අපේ රටේ මිනිසුන්ට අනාගතේ සිද්ධ වෙයි. 2024 Toyota Prius Prime කායකයේ තියෙන නවීන තාක්ෂණික උපකරණ සම්බන්ධයෙන් ඇගයීමකට එකලක් වෙනවා වගේම ඒ සම්බන්ධයෙන් විවිධාකාර විවේචනත් ඇතුවම නෙවෙයි. මේකේ බාහිර පෙනුමේ තියෙන කම්පැක්ට් ගතියට සමහරු කැමති නැහැ. තවත් සමහරු කියන්නේ මේකේ තියෙන LED ස්ක්‍රීන් එකේ තියෙන ෆීචර්ස් වැඩිකම හින්දා යොදුරාගේ අවධානය යොමුනවට වඩා ඒ පැත්තට යොමු වෙලා එහෙනුවෙන් අනතුරු වෙන්න පුළුවන් කියලා. ඊට අමතරව ස්ටියරින්ග් වීල් එක ගත්තොත් ගේජ් ලෙක්ස්ට එකට පමණක් යම් පමණකට බාධා කරනවා කියලායි කියන්නේ. මේ හින්දා සුළු අපහසුතාවයක් රියදුරට ඇති වෙන්න පුළුවන්. කොහොම වුණත් සමස්යක් හැටියට ගත්තොත් ලෝකයා සාමාන්‍ය ගැසොලින් වාහන වලින් ඉලෙක්ට්‍රික් වාහන වලට මාරු වෙමින් පවතින කාලෙක ඉතාම හොඳ තෝරා ගැනීමක් විදිහට මේක අපිට නම් කරන්න පුළුවන්. මේක ඉතාම හොඳින් සාම්ප්‍රදායික පොසිල ඉන්ධන දහන වාහන සහ නවීන ඉලෙක්ට්‍රික් වාහන කියන සංකල්ප දෙකම බොහොම බැලන්ස් එකේ ග්‍රහණය කරගෙන තියෙන එකක්. මේක ඉතාම හොඳ රේන්ජ් එකක් සහිත ඉලෙක්ට්‍රික් වගේම අවශ්‍ය වෙලාවට හයිබ්‍රිඩ් එකක් හැටියටත් ක්‍රියාත්මක කරලා සුව පහසුවට නූතන ලෝකයේ තාක්ෂණයට අනුව පියමනින්න හොඳ තේරීමක් කියලායි සඳහන් කරන්න වෙන්නේ. මේක ඉතාම හොඳ ආරක්ෂාවක් වගේම ඉතාම හොඳ පර්ෆෝමන්ස් එකකුත් තියෙන නිසා කස්ටමර් සැටිස්ෆැක්ෂන් එකත් උපරිම වශයෙන් ලබා ගන්න බවටයි විද්වතුන් අනාවිකි කියන්නේ. මේ කාර් මාදිලිය 2023 වසරේ නොවැම්බර් වල ඉඳලා සාමාන්‍ය ජනතාවගේ පාරිභෝජනයට වෙළඳපළට නිකුත් කරනවා. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල්, ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්න අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටිනා කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.